උදල් අමාත්‍යාංශය යටතේ we have to get a mid term financial review ඒක තාම ලැබිලා නැහැ මොකද ජූනි මාසේ අවසන් වෙලා තියෙන්නේ ඉතින් මම බැලුවේ ඔබතුමත් ඉන්න නිසා මේ වෙළඳැම්මත් ඉන්න නිසා ඒ අවස්ථාවේදී අපිට GSP plus ප්‍රගතිය දැනුම් දෙනවාද කියලා ඒක මෙතෙන්ට බලපානවා මොකද විශේෂයෙන්ම ඒ අනතුරුදා හැංගීමෙන් පස්සේ LTT සිරකරුවන් නිදහස් කිරීමේ මේ යම් කිසි පාලනයක් ඇති වෙලා තියෙනවා ඒත් ඊයේ ඇතුනේ සිද්ධියේදී සුප්‍රසිද්ධ අපේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසෆ් ස්ටැලින් යුරෝපීය සංගමේ දඬ පුද්ගලෙක් 2016 මම මේ ගැන සාකච්ඡා කරන්න ගියද්දි එතුමත් අපේ මේ අර වෙළඳ කලාපේ සංගමේ අයත් ඔක්කොම එක කතා කරා දැන් මෙතන ඇත්ත වශයෙන්ම යුරෝපීය සංගමේ කම්කරු සංගමේ ජාත්‍යන්තර කම්කරු සංගමෙන් මේක සිදු වෙන්න යන මොකද මෙතන කිසිම නීතියක් නැහැ ඉතින් මම කැමති අහන්න විශේෂයෙන්ම මුදල් ඇමතුමාට මේ පිළිබඳ වෘත්තීය සමිතිය එක්ක විගහට සාකච්ඡා කළා පොලිසිය පිළිබඳත් කොමිටියක් පත් කරන්න නැත්නම් මෙතනින් කළා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන් හරි බොහොම ස්තුතියි Honorable Minister is here. Honorable Minister, as trade union is, I have been meeting lot of trade unionists in relation to the GSP plus. Thank you. Garu Kathanayakathumani, Garu Ranil Wickremesinghe Mantrithwaraya Mantrithuma kiyapu paridi me Stalin ithama pahuwela inawa. Namuth dar me prashne uttar denna. Tama me binne. Prashne uttar deela innada? Hondai. 2020 varshe sandaha bahukarya संवर्धन कार्य साधक बलका दिपात्मेन्तुए वार्षिक कार्य साधन वार्ताव ममीद्रपात करमी मेम लिपिलाकना दिए पीठपात मंत्रीवरंट सपयात दैन मम अर पोलिस समितिवर हटियट अर स्टालिन महात्म आगे तनंगुगेन पोड कथागा नंग मुगद मे तरातिरम कुमकुनात नीतिय කඩනවනම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ වැඩවර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඔහු තමයි පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා මේ රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. ඉතින් ඒක නිරෝධායන පරිත්‍යාගයේ යටතේ ඔහුට ඒ නියෝගය දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොලිසිය කලේ ඒ කාර්යභාරය ඉෂ්ට කරන එක පමණයි. ඉතින් තරාතිරම කුමක් වුණත් ඉදිරියේ වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. ඔව් ස්තුතියි දැන් කියන්න ඔබතුමාගේ. හරි. ගරු කථානායකතුමනි මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ඔබතුමා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු කථානායකතුමනි තනිව ලික්විසිංහ මැතිතුමා නැගිට. ඔව්. අරකට මට පොඩි අවස්ථාවක් දෙන්න. ඇත්ත වශයෙන්ම රැස් වෙන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා. අනික ක්වොරන්ටයින් පනත යටතේ කවුරුවත් බලෙන් එවන්න බෑ මේ මුලති වහඩි කොහේ හරි ඇත්ත වශයෙන්ම ක්වොරන්ටයින් පනත යටතේ එහෙම බලයක් නැහැ. එතකොට ක්වොරන්ටයින් පනත යටතේ රෙගුලාසි හදනකොට මූලික අයිතිවාසිකම් වලට අනුකූලව රෙගුලාසිය හදන්න තියෙන්නේ. So either you have to change the law then. You have to change the law otherwise you must have a PCR test. මේගොල්ලට PCR test එකක් කරලා නැහැ. මේකයි තියෙන්නේ. If you change the law that's a different matter. එතුමාට උත්තරයක් දෙන්න ඕනලු. ආ ගරු කථානායකතුමනි දැන් විපස්සනායක නෑ. දැන් තුන් දෙනෙක් ඉන්නවා. ගරු කථානායකතුමනි දැන් උසාවියට ඉදිරිපත් මම හිතන්නේ මේ 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 පිළිතුරෙන් ඔබතුමා අහන්න යන ප්‍රශ්නටත් උත්තර දෙනවා ඇති. විපක්ෂ නායකතුමා. ගරු කථානායකතුමා. ඉතින් හරි දීලා ඔබතුමාට දීලා. ගරු කථානායකතුමනි මම ඉල්ලීමක් කරනවා අපේ ගරු අමාත්‍යතුමාට මම මේ ඉදිරිපත් කරන කාරණාවට පොඩ්ඩක් සවන් දෙන්න කියලා ගරු අමාත්‍යතුමනි
Quarantine and Prevention of Disease Act number 3 of 1897 obutuma e ordinance ekak samawenna ordinance eke section 2 saha section 3 man meka sabahagatha karanawa e section 2 saha section 3 visheshama section 2 ඇමතිවරයාට බලය පැවරෙනවා අවස්ථාවෙන් අවස්ථාවට ගැසට් නිවේදන නිකුත් කරන්න. ඒ වගේම තුන්වෙනි සෙක්ෂන් එකේ පැහැදිලි කරනවා ඒ නිකුත් කරන රෙගුලාසිවල පරිමාණය. මේක විග්‍රහ කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මම ඇමතිතුමාට කියන්න කැමතියි ගිය අවුරුද්දේ මාර්තු 25 20යි 20 ඒ ගැසට් එකේ නිසි බලධාරියා නම් කරලා තියෙනවා නිසි බලධාරියා වෙන කවුරුත් නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා එතකොට නිසි බලධාරියාට පමණයි මේ රෙගුලාසි ක්‍රියාත්මක කරන්නට පුළුවන් එතකොට 20යි 20 ඔක්තෝබර් 15 වෙනිදාත් බොහොම පැහැදිලිව තවත් රෙගුලාසියකින් ඉදිරිපත් කළා තිබෙනවා පබ්ලික් ප්ලේසස් ඒ කියන්නේ පොදු ස්ථානවල හැසිරීම ඒ පොදු ස්ථානවල හැසිරීම වලට දීලා තියෙන රෙගුලාසිය තමයි මීටරයක පරතරය සහ මාස්ක් ඇඳගෙන ඉන්න ඕනේ එතකොට මේ සියල්ලක්ම ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා පොලිසිය නෙවෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා දැන් ඊයේ සිදුණු සිද්ධිය ගරු කතානායකතුමනි උද්ඝෝෂණයක් පැවැත්වුවා පොලිසිය අත්අඩංගුවට ගත්ත උසාවියට ඉදිරිපත් කරා උසාවිය ඇපදුන්නා එතනින් පස්සේ කිසිම PCR ටෙස්ට් එකක් ඇන්ටිජන් ටෙස්ට් එකක් නැතුව කිසිම සෞඛ්‍ය බලධාරියෙක් PHI කෙනෙක්වත් නැතුව අර අත්අඩංගුවට ගන්නාපු ගෙනාපු බස් රථවලින්ම පොලිසිය තීන්දුව කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් වගන්ති උල්ලංඝනය කරමින් මේ ඉදිරිපත් කළ තිබෙන සියලුම රෙගුලාසි උල්ලංඝනය කරමින් 1897 Quarantine and Prevention of Disease Ordinance එක උල්ලංඝනය කරමින් 15 වෙනිදා ඔක්තෝබර් මාසයේ 20යි 20 ඉදිරිපත් කරපු රෙගුලාසිය උල්ලංඝනය කරමින් ඒ වගේම මාර්තු මාසයේ ඉදිරිපත් කරපු රෙගුලාසිය උල්ලංඝනය කරමින් මේ නිරෝධායනය සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරන්න ඕන එක නෑ මම ඉවර නෑ පොඩ්ඩක් මේකට සවන් දෙන්න නෑ අවසන් නෑ අවසන් නෑ අවසන් නෑ සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කරන්න ඕන එක පොලිසිය අතට ගන්නවා දැන් ගරු කතානායකතුමනි පැහැදිලිවම එක පැත්තකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් වගන්ති උල්ලංඝනය කළා තිබෙනවා තවත් පැත්තකින් 1897 නිරෝධායන ඕඩිනන්ස් එක උල්ලංඝනය කළා තිබෙනවා මාර්තු මාසයේ 20යි 20 ඔක්තෝබර් මාසයේ 20යි 20 රෙගුලාසි උල්ලංඝනය කළා තිබෙනවා මේ හැම දෙයක්ම උල්ලංඝනය කරමින් පොලිසිය උදුරාගෙන තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ සහ PHI සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වගකීම මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව කොහොමද PCR ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව තීන්දුව කරන්නේ ඇප ලබා දුන්නු ඒ උද්ඝෝෂණ කරයි කියලා චෝදනාවට ලක් වුණු ඒ සියලු දෙනාම ජෝසප් ස්ටාලින් මැතිතුමා ඒ වගේම මහා සංඝරත්නය ඇතුළු ඒ වගේම කාන්තාවන් යම් ප්‍රමාණයක් ඇතුළු කොහොමද මේ ප්‍රමාණය පොලිසිය තීන්දුව කරන්නේ නිරෝධායනය කරන්න ඕනේ කියලා ඔබතුමන්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළා තිබෙනවා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා තිනවා ඕඩිනන්ස් එක උල්ලංඝනය කළා තිනවා 1897 නිරෝධායන ඕඩිනන්ස් එක රෙගුලාසි ටික උල්ලංඝනය කළා තිබෙනවා මේ හැම නීතියක් රීතියක් ඔක්කොම කෑලි කෑලිවලට ඉරලා දමලා මේ මම කැමති නැහැ පොලිසියට චෝදනා කරන්න මම විශ්වාස කරනවා පොලිසියේ බහුතරයක් හොඳින් රාජකාරී කරන අය කියලා නමුත් 200කට 300කට අධික ප්‍රමාණයක් පොලිසිය කට්ටිය ඇවිල්ලා අර අධිකරණ යපදුන්නු කට්ටියව අර උද්ඝෝෂණය කරයි කියලා අත්අඩංගුවට ගත්ත බස් වලින්ම මේ අයව යවනව නිරෝධායනය කරන්න කොහොමද මේ 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 රටේ අවනීතියක් නේ තියෙන්නේ
मेरठ कल्याण नीति अग्नि मेरठ नीति अग्नि दरुअ अमित उत्तर देने